බුද්ධ ශාසනය කාටවත් මකන්න බෑ අපේ නායක හඳුරන. එල්ඩීඩි කාව විනාශ වුණා. දකුණේ බීචල දෙසරයක් ආ විනාශ වුණා. බුදුරන් වහන්සේ අදාළ ධර්මය අනුව අපි ජීවිත අවසන් උස්ම දක්වා අපිට කරා හැකි මොනවද මේ පොළොවට ගහකොළ සතාට මිනිසාට සත්වයාට අපි ඒක කරන්න අපි බැඳිලායි. අපි කැපෙලායි. මේ සුරක්ෂා කියන යෝජනා ක්‍රමය කුල ભેදයක් නෑ, නිකාය ભેදයක් නෑ, දේශපාල ભેදයක් නෑ. අපිට පුළුවන් වුණා රජයේ පාසල්, පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් පිරිවෙන්න අධ්‍යාපනය ලබන ලක්ෂ 45ක් වගේ විශාල ප්‍රමාණයක් සුරක්ෂා රක්ෂණයේ යටතේ රක්ෂණාවරණය ලබා දෙනවා. දැන් මිලියන 700ක් මේ සුරක්ෂා රක්ෂණයේ යටතේ මුදල් ලබා දීලා. ඉතින් මේක ලබා දෙති කරු ගාමිණි ජයක පෙරමැතුමා එතුමාගේ සංකල්පයක් අනුව බුදු පුත් සුරක්ෂා රක්ෂණය මේ රටේ භික්ෂුන් වහන්සේලාට ලබා දෙන්න ඕන කියලා. මං හිතන්නේ කිසි කෙනෙක් හිතපු නැති දෙයක්. සැප්තැම්බර් මාසෙ මුල වෙද්දී සියලුම ජාතික පාසල් වලට උසස් පෙළ දරුවන්ට සහ ගුරුවරුන්ට ලක්ෂයක් පමණට පරිගණකත් තවත් මාස කිහිපයකින් මේ රටේ ගම්වල ඕනම හද්ද පිටසරක උසස් පෙළ හදාන සියලුම දරුවන්ට ටැප් පරිගණක සහ ගුරුවරුන්ට ටැප් පරිගණක ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවර අරගෙන.